තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඉතින් මේ තරගයේ කඩලු 6ක ජයග්‍රහණය තමයි හිමි කරගනු ලැබුවේ බංග්ලාදේශ කණ්ඩායම විසින්. ඉතින් මේකේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බැලුවම ගොඩක් අඩුපාඩු සිද්ධ වුණා. ඉතින් අපි අඩුපාඩු ගැන පොඩ්ඩක් හොයලා බලුවා මොනවද කියලා. ඉතින් පළවෙනි සහ ලොකුම අඩුපාඩුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම කාසි වාසි ජයග්‍රහණය කර පළමුව පඳුර පහළ දීම. ඉතින් මොකද අපි දන්නවා 20:20 තරඟ තුන පැවැත්වුණේ රාත්‍රී කාලයේදී. ඉතින් තුන්වෙනි තරඟයේ විතරයි තිබ්බේ දිවා කාලයේදී. ඉතින් ඊතුරු තරඟ දෙකේම පින්න ඒ කියන්නේ දෙවණියට පඳුර පහළ දෙන කණ්ඩායමට ලොකු වාසියක් අත් වුණා. ඉතින් එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කාසි වාසි ජයග්‍රහණය කර පළමුව පඳුර පහළ දුන්නේ ඇයි යන්න ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඉතින් ඒක අපි දන්නේ හරියටම මොකද කොසල් මෙන්ඩිස් තනි තීරණයක් ගන්නේ නැතුව. ඉතින් මොකද කණ්ඩායමේ කළමනාකාරීත්වයේ පුහුණුකරුවන් සමග සාකච්ඡා කරලා තමයි ඔහු එම තීරණය ගන්න ඇත්තේ කියලා අපි හිතනවා. ඉතින් ඒ වගේම ගත්ත ලකුණු 255 ඇත්තටම ප්‍රමාණවත් මදි. ඉතින් ලකුණු 320ක් 330ක් වගේ ලොකු ගානකට යන්න තිබිච්ච තරඟයක්. මොකද හොඳ තනතිරුවක් තමයි ලබා දීලා තිබුණේ. ටිකක් කොළපාට ගතිය තිබුණත් බංග්ලාදේශ පන්දු යවන්නම් ලංකාවේ පිටිකරුවන් ඉතා හොඳින් මෙල්ල කරා. මෙම තරඟයේදී අපි දැක්කා කුසල් මෙන්ඩිසේම සෑහෙන අසරණ වෙනවා ෂොට් එකක් ගහගන්න බැරුව. ඉතින් මොකද ඔහු පන්දු 67ක් වැය කරා ඔහුගේ අර්ධශතකය ලබා ගැනීමට. ටිකක් හරි අලෝස් පහරවල් ටිකක් ඒ කියන්නේ පීඩනයකින් තොරව පන්දුවට පහර දුන්නේ ජනිත් ලියනගේ පමණයි. ඉතින් ඔහුගේ එම ඉනිම අවසාන මොහොතේ සනිටුහන් නොවන්නට අපිට ලකුණු 255ක් ගහගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ පිච් එක 255ක් කියන්නේ ඇත්තටම ප්‍රමාණවත් මදි. ඉතින් කෙසේ වෙතත් අවසාන මොහොතේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවි මෙම ඉලක්කය සම්පූර්ණ කරා. ඉතින් අපිට කරන්න තිබ්බේ අනිවාර්යයෙන්ම කාසි වාසි ජයග්‍රහණය කර මුලින්ම පන්දු යැවීමට. ඉතින් අවසාන මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාව රැගෙන ආවා. ඉතින් පළමු පන්දුවේම ලිටන් ඩාස් දැවි ගියත් අපිට වාසියකට හරව ගන්න බැරි වුණා. බංග්ලාදේශ පිතිකරුවන් ඉක්මනින් දවා ගන්න. මොකද 27කට කඩුලු 3ක් ගියපු අවස්ථාවක තමයි ඉතින් බංග්ලාදේශ කණ්ඩායම 255ක් ඉලක්කයක් හඹා යන්නේ කඩුලු 4ක් පමණක් දැවි. ඉතින් නජ්මුල් හසෙන් සන්ටෝ නායකත්වයේ ඉනිමක් ක්‍රියා කරමින් ඉතා වටිනා ශතකයක් ලබා ගත්තා. ඉතින් ඊට අමතරව කඩුලු රකින්න ක්‍රීඩක මුෂ්පිකර් රහීම් ලකුණු 78ක් ලබා ගත්තනු දැවි. ඉතින් කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය වී අවසන්. ඉතින් අනික් තරගයේ හෙට දිනේදී එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. ඉතින් හෙට පස්වරු 2ට ශ්‍රී ලංකා වේලාවෙන් එම තරගය ආරම්භ වීමට නියමිතයි.